වාසනාවන්ත දවසක් ඔබ සැමට නිරෝගී සම්පන්නිය ලැබේවා මුළු ලෝකෙටම මුළු රටටම එහෙමනම් ටොක් විත් බන්දු ආරම්භ කරන්න යන්නේ මේ වාසනාවන්ත වැඩසටහනට මේ රට පිළිගත් අපි පිළිගත් මම පිළිගත් අපේ මේ මුළු නාලිකාවම පිළිගත් මේ රටේ වාසනාවන්ත කලාකරුවන්ට වටිනාකම අගේ කම ලබා දෙන සුන්දර වැඩසටහන ආරම්භ කරන්න යන්නේ ටොක් විත් බන්දු අපි එහෙමනම් ඒ වටිනාකමට සුදුසුම දෙපලක් අදගෙනම් ඉන්නවා එහෙමනම් මේ කලාකරුවා නන්ට මේ ආරාධනාව හරි එහෙමනම් අපි බලමු මේ ස්ථානෙට සරත් කුලංගටයි මේ ආරාධනාව अपे इतुरु इडक तीनो में तने ए सोफा एके ए वनं ए इडट सुदुसु वासनावंत कला करुवा ट्राई में आराधने ए वनं धंग में वासनावंत टॉक विद बंदु वेड़सटान वेनुमें सरत चंद्रसिरी ट्राई मम गन्ने मी करकार बंदाला उनकी हामिने वाला उन्हें विशाल गौरवे आराधना अस्वाभाविक जनप्रियन स्वाभाविक जनप्रियवाभाविक जनप्रियवाचनेथा මංගිතන්නේ අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ මට. ඉතින් ඒක මං දැනගෙන තමයි ඉන්නේ. කොහොමද දැනට කතා කරන්න එපා මං කතා කරන්න. නමුත් මේ අස්වාභාවික ජනප්‍රියත්වයයි සරත්. ස්වභාවික ජනප්‍රියත්වයයි අතර මොන හරි වචනයක් කියන්න පුළුවන්ද? නෑ, ඇත්තටම බන්දුවයි අදයි වචනේ ඇහුවෙත් මම ස්වභාවිකයි අස්වාභාවික ජනප්‍රියත්වයයි. රඟපෑම නෙමෙයි. ඔව්. ඉතින් මේ මට එහෙම විශේෂ දෙයක් ඒ ගැන වෙනුවෙන් කියන්න නැහැ. ඒ ස්වභාවික ජනප්‍රියත්වයට මම ආසයි. සරත් ඔබගේ මොකද ඒ ගැන හැඟීම? ඔව් ඒක හරියම වචනේ තමයි බන්දු අයියේ. සිංහල භාෂාවේ තියෙන හරියම වචන තුනක්. ඔව්. ඒක කියන ප්‍රසිද්ධයි. අප්‍රසිද්ධ. ඒ ප්‍රසිද්ධයි. සුප්‍රසිද්ධයි කුප්‍රසිද්ධයි. ඔව්. සුප්‍රසිද්ධ කියලා කියන්නේ හොඳ වැඩ සඳහා ප්‍රසිද්ධයි. දැන් බුදුරජාණන් වහන්සේ සුප්‍රසිද්ධ ශාස්ත්‍රවරේ. කුප්‍රසිද්ධයි. දැන්
ප්‍රභාකරන් වගේ කෙනෙක් එහෙම නැත්නම් හිට්ලර් වගේ කෙනෙක් එයාත් ප්‍රසිද්ධයි. ඔව්. හැබැයි නරක සඳහායි ප්‍රසිද්ධලා තියෙන්නේ. දැන් ඒතන අප්‍රසිද්ධ කියන වචනෙටද කුප්‍රසිද්ධ කියන්නේ ප්‍රසිද්ධ කියන එකටද? සරත් ප්‍රසිද්ධයි කියලා කියන්නේ හැමෝම ප්‍රසිද්ධයි. හොඳ හරහා ප්‍රසිද්ධයි කියන එකටද කුප්‍ර නෑ නෑ ප්‍රසිද්ධයි කියලා කියන්නේ ඕන එකකට ප්‍රසිද්ධයි. ඔව්. හරිද? සුප්‍රසිද්ධයි කියලා කියන්නේ හොඳ දේ සඳහා ප්‍රසිද්ධයි. හරි. කුප්‍රසිද්ධයි කියලා කියන්නේ නරක දේ සඳහා ප්‍රසිද්ධයි. ආ. ඔබ දෙපළ ඇත්තටම ගෙනාවු භූමිකාව. ඒත් ඉස්සෙල්ල මේ මොකද්ද මේ මිත්‍රකම? කොහොමද කොට නැගෙන්නේ? 1980 ගණන් වල ඉඳලා මිත්‍රකම. ඔය එක මම කිව්වට හොඳයි මේ මගේ ගුරුතුමනේ. අස්කෝලේ. ඉස්කෝලේ සර් මම කියන්නේ සරත් ගුරුතුමාද? ඔව් මම කියන්නේ මම ඉලෙවල් අන්තිම කාලේ වගේ ශිෂ්‍යෙක් මේ. ඔව්. අන්තිම කාලේ වගේ තමයි සර් අපි ඉස්කෝලේට ආවේ. ඊට පස්සේ සර් රාජේ ගන්න හම්බෙලා සර් කිමාගෙන් තමයි මම මේ වෙනකොට මේ කලා ලෝයේ ඉන්නේ. දැන් කොළඟ එක මාර හරි සතුටු වැඩක් රසිකයන්ට. දැන් මම මේ මේ ඉන්නේ මේ මේ අපේ සරච්චන්ද්‍ර මේ චල සරච්චන්ද්‍රී තුමාගේ මේ ගුරුතුමා. එතකොට බලන්න මේ ගුරුතුමත් එක්ක ඉන්නේ මේ 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 රටේ මේ ජනප්‍රිය රංගන ධාරයෝ දෙපළක් මේ ඉන්නේ මේ ගුරුතුමත් එක්ක ඉන්නේ මේනි. එතකොට දැන් මේ ගුරු ගෞරව අරේ මේ බලපානවද මේ ඔය රංගපාන්න ගියාම නෑ නේද? චරිතෙට නෑ. මේක තියෙන්නේ මම හිතන්නේ මේ හිතේ. ආ හිතේ එක තියෙන්නේ. එළියේ නෑ. එළියේ නෑ. මොකද සමහරක් වෙලාවට සරත්තුයි මමයි එකට රංගපාලා තියෙනවා. සරත්ට සිද්දලා දෙනවා මට ගහන්න. ආ ඒ චරිතේ හැටියට මට ගහන්න. ඉතින් මෙයා ඇවිල්ලා කියනවා මං කොහොමද සර් ගහන්නේ මේ හැම පුළුවන්ද මේ මං කො මේක චරිතය. अलंकार जनप्रिय मत तीन कंट मेडिया मत कंटा ඒ වගේ දේවල් එනවා ඉතින් හරියට ඒ මිනිස්කනොත් එක්ක රංගනේ එකට එක්කව වෙනකොට ඒක හරි ඔව් හරිම ආස්වාදජනක අවස්ථාවල් ඒවා එන්නේ නේ ඒවට මූණ දෙන්න වෙන එක නේ ඔව් ඒවට මූණ දෙන්නේ නේ දැන් මේ 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 සරත් මේ මට කියන්නකෝ මේ දැන් මේ කොහෙද ප්‍රදේශයේ උපත්ියත් සමග පාසල් ඔක්කොම මේ මේ පැතර කිට්ටුද ඔව් බණ්ඩාරගම පානදුරේ බණ්ඩාරගමමද නෑ පානදුරේ මගේ ගම පානදුරේ මම දැන් පලින් ඉන්නේ මේ මේ දෙපළම මේ ගම්මාන පානදුරේ පානදුරේ ආ ඒ කියන්නේ වෙනම ප්‍රශ්න ආන්න දෙයක් නෑ එහෙනම් එතනින් තමයි ආරම්භ වෙන්නේ එතන මුල් පෙරපාසල මේ තරද්දි මම මුලින්ම ගියේ ශ්‍රී සුමංගල විද්‍යාලය අන්න එතන තමයි මේ සඳහන් කළ යුතු දෙයක් මම ජීවිතේට අහලා නෑ මේ මේ ජාතික පාසලක ඉඳලා පොඩි පාසලකට එනවා සාමාන්‍ය පොඩි පාසලක ඉඳලා කියනවනේ ජාතික පාසලකට එන්නේ මම හිතන්නේ මේ ඒ කියන්නේ පැත් මොකද දෙමෝපියන්ට මොකද උනේ දෙමෝපියන්ට කියන්නේ ඒක ටිකක් මේ ඒ කට්ටිය එපා වුණාද ඔයා ඒ ඉස්කෝලේ තියාගන්න නෑ නෑ ඒ ඉස්කෝලේ මං ටිකක් ඇත්තටම දඩබ්බරයි කවුද මම ගොඩක් දඩබ්බරයි ඒ කියන්නේ මේ සරත් ඔව් මම වා දඩබ්බරයි ඒ කාලේ ඔ පොඩි කාලේ ඉතින් ඒ ඉන්නකොට කොහොමද මේක තේරෙනවද ඔයාට ඒ කාලේ නෑ මං එමු නෑ අපේ ඉතින් මට කියන්නේ බට්ටා කියලා චන්දිය ඔව් චන්දිය චන්දිය වගේ තමයි මං තියන්නේ මා පාන දුරේ බට්ට ගෝ සැලෙන්ඩර් දැන් නෑ දැන් නෑ ස්කෝල් එක ගාලිටි කොහමද පොඩ්ඩයි ගෙනීම පැත්ත පොඩ්ඩක් අඩු මට්ටමක තිබුණේ අපේ පොඩි අම්මලා එහෙම ඉගෙනුවා මේ බෑකර බෞද්ධ ලෝක විද්‍යාලය එතෙන්ද ස්කෝල්ට ගිහිල්ලා ඉස්සෙල්ලාම මේ ස්කෝලෙන් තමයි නාට්‍ය පටන් ගත්තේ එතකොට අපේ සංගීත ගුරුතුමී සැයෙන්න කලින් චන්ද්‍රිකා ශ්‍රීවර්ධන මිස් මිස්ගේ නාට්‍යකින් තමයි ආරම්භ වුණේ ඉතින් පාසලේ යම් යම් දේවල් කර කර ඉන්නකොට තමයි සර් රා. එතන ගියහට සර් මාව එක්කගෙන ගියා ගිහිල්ලා හංගියා. මේ චන්ද්‍රිකා ශිරවදින කියන්නේ මේ මේ. ඔව් අපේ ගායිකා. ඔව් ගායිකා තුමී. පළවෙනි පළවෙනි නාට්‍ය මම එතුමගේ නාට්‍යයක ළඟපෑවේ. රටේ වේදා. ආ. එතකොට සරද්ද හිටිය රටේ වේදාට. මම මේ වගේම කොහමද ඔයාලා ඒ උපැත්තින් මේ ඒ ඔච්ච වයස කීයද එතකොට රටේ වේදා කරනකොට? එතකොට අවුරුදු 13ක් විතර වගේ. ඔය අවුරුදු 13 නේද රටේ වේදා. අනේ සරත් ඔයා නම් මාර වාර්ම ලොකු කචල් එකක් වගේ වා. මොකෝ කුලංග හිතන්නේ.
ඔයා කච්චල් ගතිය තියෙනව නේද? ආ ඒකම තමයි මේ කලාවට එන්න හොඳම. දැක්කොත් දකින්නේ සර්මක් අරගෙන පටියක් බැඳගෙන කාට හරි එක්කෝ ලොකු ප්‍රාණමාහිනේ. ඒකේ දේවල් දකින්න අධ්‍යය සරද්දී. හරිද? ඇත්තටම ලොකු ප්‍රශ්නක තියෙන දර්ශනවල තමයි මෙතුමන්ව තෝරන්නේ. ඉලවත් කරනවා. මන් දන්නේ නැහැ මේ මේ රටේ වේදා කෙසේ වෙතත් මේ වාසනාවන්ත. ඉතින් එතකොට උපැත්ති පැත්තෙන් එහි පානදුරේ මේදලා මේ පැත්තේ අර එතකොට අර ඉහළ පහළ ඉස්කෝල දෙක ගැන කුලාංග මොකක්ද කියන්නේ? ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉඳලා බෞද්ධ ආලෝක විද්‍යාලයට. මොකක්ද ඒකේ අර්ථය ඔබතුමාගේ? අර ජාතික පාසලක් නේ. ඔව් ඒක ජාතික. ඉහළ පාසල. එතන ඉඳන් පයින් නැහැ නේ. මෙහාට එන්නේ පොඩි ඉස්කෝලේ තමයි. පොඩි ඉස්කෝලේ. සාමාන්‍ය පොඩි ඉස්කෝලේ ඉඳන් නේ ලොකු ඉස්කෝල වල කියන්නේ. ඒකේ හේතුව කිව්වොත්? හේතුව මං කියවරම් अभी අපි මේ කවන්නේ අපි සර්ලා අපිට කරන්න දෙයක් නැහැ වැඩේ ඇත්තනේ අපි ස්කෝලේ යන කාලේ ඒ ලෙවල් එහෙම කරලා එක එක වැඩ කරනවනේ සාමාන්‍යයෙන් මේ නැසිසේකට අවශ්‍ය නැති වැඩ ඒ වෙලාවට ඇවිල්ලා උපදෙස් දෙනවා ඇවිල්ලා කියන්නේ මා තුව ඒ කාලේ කරා එහෙම නෑ උපදෙස් දෙන්නේ මම කරා ඒක ඇත්තට හොඳ දෙයක් නෙවෙයි මට දැන් තේරෙනවා ඒක හොඳ නෑ කියලා ඔයගොල්ලෝත් මේක නවුද මේ අහු වුණාම ඒකද කියන්නේ ඇත්තනේ කතාව වැරද්දක් සර් ගියා වුණාම ගෝලයෝ ගාවට ඇවිල්ලා ළමයෝ මේකයි කලබල වෙන්න එපා ඕවා ඉතින් ඒ කාලෙ කරා නෙමෙයි දැන් මේ කරලා තියෙන්නේ ඒ දැන් කි දැන් වෙච්ච වැරද්ද කියන්නේ සර් නෑ 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 ඉතින් මෙහෙමයි නිරෝගී නම් කායික නිරෝගී නම් මානසික නිරෝගී නම් ඉතින් ඒව ඒ ඕ කාලේ වෙනවා ඒක බොරු ඒක නවත්තන්න ගියොත් තමයි ලෙඩක් වෙන්නේ හැබැයි ඒක පාලනය කරගන්න ගෝලයා මුලින්ම ගෑනු ළමයෙකුට ඇහැක් ගැවී කද්ද ඔය එක වැරදිණිය කරනකොට ඒ කියන්නේ මම ඇහැක් ගම කියන්නේ දැන් මේ මිදලා එහෙම එකක් නිකන් ඔය ඇත්තේ මේ සාලි කරපු සාත්‍යකාබිනේ හොඳට තියෙනවා සාත්‍යකාබිනේ ඒ කාලේ හොඳට කරලා තියෙනවා නැයිද ඒක හොඳයි නේද නැත්නම් ඉතින් වැඩක් නෑ ලෙඩෙක් නේ 8 9 විතර වගේ මේ ඒව ඕනේ නෑ ආදරයක් කියන එකක් ඇත්තටම සරත්ගේ මූණේ ඇටියට පව් අප්පා ඔයාගේ නෑ ඇත්තටම ඩාලින් මේ ඔයාගේ සෞම්‍ය මූණක් තියෙනවා හදවතේ තියෙන්නේ මූණේ නෑ හදවතේ තියෙනවා සෞම්‍යකම් එහෙම ගේදි කුළුඳුල් ආදරේට පාත්‍ර වුණේ කොහොමද මේ හැංගීම මුලින්ම ආවේ ඒ ගෑනුල මේ වට ආදරෙ වෙන්න ඕන නෑ මං කියන්නේ ඔයාගෙන් කී කොයි වෙලාවෙ මගේ දවක කොයි වයසේද 9 වසර විතර වගේ ඔයාට ආදරයක් ආවද ඉත ඔව් මොකක්ද ඒ ආදරේ යාළ මේ කීතියා එළියට කැලුණා මගේ ෆස්ට් ලව් එක එක දවසයි ඒ එයාට නෙමෙයි ආදරය කරන්නුනේ මුලින් ඔව් ඒත් ඒ 9 වසර විතර තමයි ඇයි එක දවසද කියන්නේ පැය ගානයි ඔව් කොච්චර පැය කීයක්ද එක 12ට විතර වගේ කිව්වේ. එතම 12ට විතර වගේ කිව්වේ කැමති කියලා. ආදරේ තිබ්බ නෑ ආදරේ මතුනේ කීයටද උදේ? ආ 12ට විතර තමයි ළමයා කිව්වේ මම කැමති කියලා. මම නෑ මම උදේට ඇවිල්ලා ඒක කියන. කියන්න. නෑ ඊට පස්සේ කොමාරි හවස මේ ළමයා පන්ති යනවා. මම පුෂ්පයිස් ගිහින්. නෑ මම කියන්නේ එකයි කාර 12යි කාරට ආදරේ පටන් ගත්ත කියලා මේ ළමයා. ඕ. ඒ ළමයා ඉවරුණු කීයටද? ඒ ළමයා පන්ති ගිහිල්ලා එනකොට ඉවරුණු. හවස පාමාට විතර. වරුවක ලව් එකක් තිබ්බේ. ඇත්තටම සරත් මේ මෙයක් මේ වගේ දෙයක් ඔයාගෙන් මං අහපු එක මම විලිලැජ්ජ වෙනවා. ඔයා විනාඩි ගානක පැය භාගයක්ද තිබ්බේ උඩේ? නෑ නෑ පැය දෙකම වරුවක් වගේ 12 12 මාරි ඉඳන් හවස පහ. හරි මට කියන්න ඒ වරුව කොහොමද නිකන්? ඒ වරු ෆුල් ජොල්. ඇයි දැන් අවස්? අවස් පන් ඒ ළමයි පන් මේ මේක නිකන් කිවනකම් ඒ වරුව ජොල්. ඔබ වරු වැඩ තියෙන. වරුවේ වැඩ තියෙන. රංගනේට පාත්‍රුනේ කවදද අද ප්‍රසිද්ධයේ කියන එක. ප්‍රසිද්ධිය කියන එක ලැබිච්ච පළවෙනි දවසයි ඒ ප්‍රසිද්ධ වෙච්ච දේ රඟපාපු දවසයි. මම කුලංගතුමා කියනවා. මට ප්‍රසිද්ධිය ටික ටික නෙමෙයි. දැන් පාර්ට කියාම මුලින්ම දැනෙන දවස.
දූදරුව කරන කාලේ ආ කියන්න ඒ කාලේ මේ දූදරුව විරුද්ධකාරයාගේ චරිතය ලැබුවා ඒ කාලේ වෙනකොට මම වේදිකා නාට්‍ය රඟපානවා සාමාන්‍ය ප්‍රසිද්ධ මිනිස්සු අතර දැන හඳුනුම්කම් ඇති වුණේ දූදරුව නාලන් මිනිස් මහත්මයාගේ සෝමනසේන මහත්මයා පිටපත ලිව්වේ ඉතා ලස්සන දෙබස් තිබුණා අපිට කරන්න ඉඩකඩ තිබුණා මොකද එන්නේ ආදරෙන් වැළඳගත් චරිතය තමයි දූදරු ටෙලි නාට්‍ය විරුද්ධකාරයේ චරිතය. ඒකෙන් තමයි ගොඩාක් ජනප්‍රියත්වය ලැබෙන්නේ 80 ගණන්වල විතර. හැබැයි 1976 දී තමයි මට පළවෙනි වරට සම්මානය ලැබුණේ හොඳම සංගීතයට කිටි නාට්‍යවලට. ඉතින් ඒකත් ප්‍රසිද්ධියට පත් වෙච්ච අවස්ථාව 76 දී. එදා ආයතන මේ 76 තමයි මේ ප්‍රසිද්ධ වීම කියන එක දැනුනේ. දැනුනේ. 76 නේ. ඕනේ. මං අතේ ප්‍රසිද්ධිය කියන්නේ 1977 නමේ හොඳම නළුව ළමා නළුව ළමා වර්ෂයේ 1977 නමේ නාට්‍ය තරඟකින් ලංකාවෙම හොඳම ළමා නළුව වුණා. මොකද ඒක එතකොට එළියට එනකොට සමාජයට දැනিলা තිබ්බද ඒක? නෑ එහෙම ලොකු ප්‍රසිද්ධියක් කියන්නේ එහෙම ලොකුම එකක් නෙමෙයි. දැන් ඒ අප්පුඩි ගහලා ස්ටේජ් එකට ගිහිල්ලා පළවෙනි සම්මානේ ගන්නකොට මට එදා හිතුණා මම දෙයක් කරගන්න පුළුවන් ඇති කියලා. අවිශ්වාසය. විශ්වාසයක් ආවා. ඉතින් තමන්ට ආත්ම ශක්තියක් ආවා විශ්වාසයක් පිළිබඳ මට මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. යන්න පුළුවන් කියලා. ඉතින් ඒ ඒක තමයි පළවෙනි සම්මානේ. මේ ඒ වගේම සරත් දෙමව්පියෝ තමන්ගේ කියන්නේ නැහැ තමන්ටම තේරෙනවානේ. ඔව්. කෞශල්‍යනේ තමන් හුරුපුරුදු ගිය අතීතයේ වෙච්ච දේවල් ප්‍රතිපලයක් නෑ දැන් මං අද මෙතන ඉන්නේ. අතීතේ මම කරපු කියපු දේවල් පුරුදු පුහුණු වුණු දේවල් හින්දා තමයි මම බන්දුවා ඇත්තක අද මෙතන කතා කරන්නේ. නැත්නම් ඒ අතීතේ නැතිනම් මට මෙතන එන්න බෑ. ඉතින් ඒක ඉදින් අපි දෛනිකව මරණකම්ම කරන දෙයක්. සනත් මේ ඇත්තටම ගුරුතුමාට ලණුවක් එහෙම දීලා නැද්ද කවදාකවත්? නෑ අපි එහෙම ලණු නම් වෙන්නේ නෑ. ඒකව ඉන්නකම එහෙම නෑ නෑ. ලනු දෙන්නේ නැහැ ගොඩක් මේ මගෙන් මේ උපදෙස් ගන්නව දැන් වැඩවලදී. ඔව් දැන් මම ගොඩාක් දේවල් මෙයාගෙන් උපදෙස් ගන්නව ටෙලිෆෝන් එකෙන්. ඉතින් මම මට අද සන්තෝෂවත්. මොකද මම නම් මෙයා ආශ්‍රය කරපු කෙටි ඔය ටේනාට් එක දෙක අපි දැන් හම්බුණා. මේ කුලංග නම් මට ගොඩක් දුරට හම්බෙලා තියෙනවා. මේ ළඟකදීත් හම්බෙලා මෙයා ඇත්තටම පුදුම කරදරයක් මම. ඒ තෙලිනාටි පුරාම රඟපෑම නෙමෙයි ස්වභාවිකව ඉන්නකොට හැම වෙලාවෙම අන්නවශ්‍ය ප්‍රශ්නයකට මාව කොටුකොල්ලා මෙයා ඈත ඉඳන් ඒක මම විසඳන විදිය මෙයා බලයි දැන් වර්තේනවා කියන්නේ මාව මට දැන් තේරුණා මේක ඉතින් එහෙම කෙනෙක්ගෙන් ඔයා උපදෙස් ගන්නකොට මට මේ හොල්මන් නෑ මම උපදෙස් දීලා තියෙනවා ඉස්සර මෙයාට මෙයා මට දෙන එකක් කියන්නද මේ මෙයා නිසා කියන්නේ ඔව් මම ඩංකොඩ බණ්ඩ හරි මොකක් හරි ටේනාටේ වැඩ කරගෙන ඉන්න මෙයා ඇවිල්ලා කිසි තේරුම නැතුව එතන අඹ ගහක් තිබ්බා ආ බන්දෝයි අම්මේ කියන්නේ ඔබ දිතන්න එපා පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර ගොනා ඉන්නවනේ දර එහා පැත්තේ ওই ගොනාගේ නැට්ට ගාවට ඇවිල්ලා මෑන් කෙනෙක් කරකිනවා බන්දෝයි ওই නැට්ට කපන්න තමයි ප්ලෑන් එක ඔයා වඩක් ওই ගොනාගේ දිහා බලා ඉන්න මං දැන් මංක සරත් ඔයා ඇයි ඔක මට කියන්නේ නෑ බන්දෝය මෙතන බන්දෝයියා බන්දෝයියට තමයි කියන්න ඕන කියලා මට හිතෙන කියලා මූණ හදාගන්න මට අර නැට්ටගෙනම කියලා මාව අර අනුන්ගේ ගොනෙක්ගේ නැට්ටකට දාලා මෙයා පැත්තකට වෙලා ඒක දිහාම බලන අයියෝ අර ළඟ ඉන්න අනිත් අර අධ්‍යක්ෂකන හරි මේ කියන මම කියන්නේ මට කරන දේවල් මේ දෙයියනේ මේ රඟපාන මට මෙහෙම කරනවා කියන්නේ රඟපාගෙන ඉන්න දෙන්නේ නැතුව ඇයි අපි මේ අපි නම් යදි ලොග්ගේ අයර උපහාර උත්සව සංවිධානය කරා. මොකද? උපහාර උත්සවේ කරන ලෑස්ති කරන්නම් කිව්වේ. අයියා වෙන්නේ. උපත් ඉස්දා කි. කුලංග මේ සරත්ගේ හරි වැදගත් එයාදී. මෙයයි අපේ ධර්මප්‍රිය. අජිත් ලොග්ගේ. අජිත් ලොග්ගේ. අජිත් ලොග්ගේ මේ දෙන්නා මට කියනවා. වන්දෝයි ඒක දැන් සිංහල සිනමාවේ හරි කොහොම හරි කලාවේ
යුග ගානක් අවිල්ලන්න මේක එක තැනකට ආපුවට අපි අපි දෙන්නට බලා ඉන්න බෑ අපිට රුපියල් 35000ක් දුන්නොත් ඇති අපි මේ මේක සමරන්න බන්දෝය වෙනුවෙන් කොහෙ ගිහිල්ලා නෑ අපි දෙන්න සමරන්න කියලා මේ රුපියල් 35000 කියනවා මගේ පුළා ඉතින් ඒ වගේ කෙනෙක් ඔයාගේ ශිෂ්‍යෙක් වුණා කියන්නේ උද්දු සන්තු හැබැයි මම නම් බන්දෝයට සම්මානයක් දෙන්න සල්ලි ගත්තේ නෑ මෙයා ඔයා මට යම් යම් ප්‍රහාරාත්මක කරදර කරනවා වගේම අවංකව මෙයත් කරනවා හරිද ඔන්න මෙයා හරි ආසයි මාව සලිත කරලා ඒකට මගේ මූණට වෙන එක බලා ගන්න ඉතාමත්ම කාර්යචූර විදියට අනුන්ගේ දේවල් පොඩ්ඩක් කියලා එහෙම කොටවන්නේ නැහැ මෙයා මේ එහෙම ටෝනි රන්සිංහ මහත්මයා වගේ ඉතාම භයංකාර தத்துவයකට පත් වෙන්නේ නැහැ. එතන නම් කෙලිම පවුල් අවුල් වෙලා උසාවි ගිහිල්ලා ආපහු මෙහෙ ඇවිල්ලා එහෙමනේ. ටෝනි අයියලා එහෙම මේ මේ මොනාරි එකක් දුන්නොත් එහෙම නරකකට නෙමෙයි කරන්නේ. වරමද මේක එච්චරම නැහැ. සාමාන්‍යයෙන් මට දෙනවා. මට දීලා කියනවා මේවයි පුවත්පතක දෙයක් තිබ්බා. බන්දෝයි මම මේ කතා කරන්නේ මේ උදේ. මේ කිසිම වැඩක් නැති වැඩක් මට ඒ පුවත්පත වැඩකුත් නැහැ නෑ ඔයා නිකන් බලන්නකෝ මං කියවා සරත් මම පත්තර බලන්නේ ඒ උනාට ඔයා මේක බලන්නකෝ කියලා පත්තරේ නමත් කියලා ඔක්කොම කරලා මං කියවා දැන් සරත් මොකද්ද ඔයා මේකෙන් හිතන්නේ නෑ මම මේකෙන් හිතන්නේ මම හිතනවා මේකට යමක් අපි ලියන්න ඕන මං කියද ඔයා නිකන් ඉන්නකෝ එහෙම බෑ වී ලියුවා ලියලා මේවා කරලා ඔක්කොම කරලා මාව ඒකට මොනවාරි පටලගෙන මම ලොකු කතන්දර ගොඩක් ඉතින්. ඉතින් ඊට පස්සේ අර එක්කවර පත්තරේ වහනවා. එක්ක පත්තරෙන් අපේ ගෙදර වට කරනවා. එක්ක ඒක වට කරලාවිලා මට වාට කියන්න වෙනවා ගුරුතුමා මෙහෙම ප්‍රශ්නයක් දීලා මම දැන් අමාරු වෙටලා කියලා. වර්ධේත. අපේ ගෙදර යකෙක්වත් කතා කරන්නේ නැහැ. මම වැඩි මල්ටි ටෙලිෆෝන් මම පාවිච්චි කරන්නේ නැහැ නේ. මම අර එක්කෙනෙකුට වෙච්ච නරක වැඩක් දැකලා මම වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මම අපි සම්බන්ධ සාමන්තිරිට ගිහිල්ලා ඇවිල්ලා මේ ටෙලිෆෝන් එක ගැන කතා කරන්න ඕන. මොකද ඊටාම වටින දෙයක්. එහෙමනම් පොඩකට යා. බන්දු පොදුස් කියා මාගේ පොදුස් කියා රංගන ශිල්පියන් සංගන ශිල්පි තුන්දෙනෙක් ඉදිරිපත් කරපු කොටස හරිම සුන්දරයි කිසිම රියසල් එකක් නැහැ මේක තමයි ස්වභාවික ජනප්‍රියත්වයයි
අස්වාභාවික ජනප්‍රියත්වයට හේතුව තමයි ඔය මට වචනයක් කියන්න ඕනේ මේ ගීතය රචනා කරේ ජෝන් ද සිල්ලා මහත්තයා බෙස්සන්තර නාට්‍ය නූර්තියේ මේ මේ සංගීතවත් කරේ විශ්වනාත් ලෞජිකින් දැන් අපි ඉන්න විශ්වනාත් කීබෝඩ් වාදකයා එතුමත් විශ්වනාත් මේ හැබැයි යන්නේ මේ අපේ විශ්වනේ ඔව් අර ඉන්දියාවෙන් ආපු විශ්වනාත් ආ එහෙම එක මේත් ඉතින් ඉන්දියාවට හපන් ඉතින් මේත් එහෙම එකක් තමයි ඉතින් කියන්න ඒක සඳහන් කරන්න ඕන ඒ පොඩ්ඩ සඳහන් කරන්න ඕන මොකද අපි ගීතයක් කිව්වා මේක අයිතිකාරයන් ඉතින් අපි එහෙනම් මේ පොඩ්ඩක් බලමු මේ කොළ ටික අරගෙන විභාගයක් තියෙනවා පොඩි පොඩි විභාගයක් කියන්නේ එහෙම ලොකු කරදරයක් නෙමෙයි කියන එක විතරක් ලිව්වම ඇති හරි හරි වෙන එක ඔයාට ඕන ඕන දේවල් ලියන්න එපා හරි මොකද පන්ති හිටපු විදියයි දැන් ජීවිතේ ලොකු පරතරයකට ඇත්තටම සරත් ගේ නේ පිට ඇති කියන්න එපා මම මේ නිකන් කියනවා බලමු පොලේ ඕකේ හරහාට ලොකෝට ලියලා මෙහෙම පෙන්වවා මාරි අහන ප්‍රශ්නේ ඉතින් මම කල්පනා කරලා අහන්නම් සරලව මේ මම මුකුත් කරදරයක් මේ රට රාජ්‍ය කලණේව නෙමෙයි කියන්නේ නෑ නෑ හරි ඕන දෙයක් අහන්න නැත්තම් ඔය දැන් මේ දැන් තියෙන ලෝකේ ප්‍රශ්න අපි මං අහන්නේ නැහැ ඇත්තට ඕ මේ මේ විදුලිය හොයාගත්ත නෑ නෑ විදුලිය හොයාගත්තේ කවුද ඒව මේව නෙමෙයි නෑ නෑ මහලි ගංගේ දිග ඒව කවුද මහලි ගංගේ දිග අර ඒව නෙමෙයි හරි හරි ඇත්තටම මේ ඔබ දෙපළකින් මේ අහන්නේ මේක දෙපළටම මේකට උත්තර ලියන්න පුළුවන් සිංහල සිනමාවේ වැඩියෙන්ම කියන්නේ සාමාන්‍යයෙන් කියනවා ඇති වැඩියෙන් බොරු කියන රංගන ශිල්පිනිය ශිල්පිනිය රංගන කියන්නේ කියනවා ඇති ඔක්කොම වැඩියෙන් කියන එක්කෙනෙක් ගෙනම බොරු කියන කියන්නේ දැන් මෙහෙමයි ඔක්කොම නම් ලියන්න මේකයි පුළුවන් නෑ නෑ නලුවන්ට කියලා මේක බේරගත හැකි නිලියොත් එක්ක මේවා කියන්නේ කිව්වොත් එහෙම අන්තිමට අපිට බොරු කියන්නේ ඒක අපි බොරු නෙමෙයි මේ තමන්ට වැරදි නිවුස් එකක් දීලා මේ මේ තමන් මේ මේ අපහසුතාවයකට පත් කරන කෙනා. ඔව් අපහසුතාවයකට පත් කරන කෙනා. ආ එහෙම එකක්. මොකක් කරි ඔය පොදු වර්ධන් මට අර හරකෙක්ගේ ගොග් නැට්ටක් ගැන කිව්වේ. දැන් ඒක ඇතර මහ දහදුරා වැඩක් නේ. අර ඒ වගේ කරන අය ඒ වගේ වෙලා තියෙන මේ සර් කිව්වා වගේ මේ මේ ලියන්න පුළුවන්. ආ හැලලා ආපෝ හම්බෙන්න බෑ. එහෙනම් ඉරක් ගන්න දෙන්න. එහෙනම් අපි සමා වෙනවා. මේ මේ වෙලාවේ කියනවා මේ සිංහල සිනමාවේ ටෙලි නාට්‍ය වලත් වඩාත්ම බොරු කියන රංගන ශිල්පිනිය තෝරා ගැනීමට සුන්දරව අපේ කුලංග තුමයි සරත්තුමාටයි හිතට හරි වේදනාව ඔබතුමීලාගේ නමක් ලියන එක මොකද ඔබතුමීලා එච්චර බොරු කියන එහෙනම් නම ලියන්න බෑ කියන්නේ ඉඩමදි ඉඩමදි එකක් එහෙනම් ඉරි ගැව්වා එහෙම හරිද හරි හරියට හරි හරියට මාරි මගේ කිව්ව විදිහ දැන් සමහර විට අපි මේක ලියුවම මේකට වඩා අමාරුද මට නෑ නෑ මේක ලිව්වට පස්සේ ඒගොල්ලෝ තවත් මේක හොඳයි කියලා හිතලා තවත් මේක වැඩි කර ගන්නවා එහෙනම් වැඩි කර ගන්න එපා ඔන්න ඒ ආයි අමාරු වෙටන්නේ අපි ආගෙන ඉන්නේ මොනා චෝකේට ඉරි ගැව්වද ඕ පැහැදිලි ගාම්භීරම් රංගන ශිල්පියා ගාම්භීරම් රංගන ශිල්පියා හොඳ නලු කමනේ ගාම්භීර රංගන ශිල්පියා අපෝ එක ලේසි ඒ කතන්දරය යන්නේ ගාම්භීරය කියන්නේ ගාන්ටාර නෙමෙයි ඈ එක නමයි ඈ ම එක නමයි සර් නේම එක ලියන්න ඉපේ ආ ඒක හරියද ආ රුක සරත් වෙන්න ආ ගාමිණි පොන්සේකා චූරි ගාමිණි පොන්සේකා චූරි රයිට් ඕකේ රයිට් කටකාරම නිලි රංගන සිල්පී ශිල්පිනිය ඔව් ඒක ඒක සෞත්වන් නෙමෙයි නෑ 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 හරි වටිනවන්නේ ඔයා සන්තෝෂෙන් නේද ලියන්නේ ඔව් ඔව් මාත් හරි සතුටින් ලියන්නේ ඔව් කටකාරම හොඳේ ඒ කටකටකටකට ගාන නර්ත නවත්තන්න නේද කතා ගන්න ආ පොයි සුසිලා කෝට් අනේ ඒකම තමයි සුසිලා කෝට් එක එතකොට මේම නම් ගම්ම සිංහල සිනමාවේ ඕ ටෙලිනාට්‍ය වේදිකාව තුනම ගත්තොත් කඩවසම්ම රංගන ශිල්පියා කඩවසම්ම රංගන ශිල්පියා එකපාරයි ලියන්න යුගයකට ලියන්න පුළුවන් දෙපොළම් පෙන්නන්න තිස්ස විජේ සුරේන්ද්‍ර විජේ කුමාරතුමා රයිට් එතුමන්ලා දෙපොළ තමයි කොහොමද ඇරෙන් තියන්න පොඩි ෂා ළමයි හොඳයිනේ හරි හොඳයි එතකොට ඉක්මනින්ම
වේගවත් වෙලා කේන්ති යන රංගන ශිල්පිනිය ශිල්පිනිය ඔව් ඒක ඉරි ගන්න දෙයක් නැහැ ඒක මේ නරකන්නේ මේ නා ස්වභාවිකව ඉක්මනටම රඟපෑමදී ඕ තමන් ඒ කලාවට නියලෙවි ඉන්න මොහතක මොනවා හරි දෙයක් කිව්වම ඉක්මනටම ඉන්න අයගෙන් ඉක්මනටම කේන්ති කිල්ලා මේ කලබ ගෑණියකට පත් වෙන රංගන ශිල්පිනිය ඒ ඒ එදා ඒ දාලා කරන්නේ මං කෙනා කිව්වට පස්සේ කියන්නම් දුලීකා මාරපණ දුලීකා මාරපණ රංගන ශිල්පිනිය තමයි එහෙම කලබ වෙලා ඒවා ඊට පස්සේ වා සංසුන් කරනවා කියලා. ඔව් සංසුන් කරනවා ඒ ඉන්නකොට අවබෝධය තියෙනවා මේ නරකන්නේ මේ තමයි ස්වභාවය. මේ 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 ස්වභාවය උලංගු කියන්නේ උදේ කුමාරී. අර යට මූණ මොකද? එයාගේ ये मूना कांदे निकी भी नहीं उदय कुमारी हरी वनात्मा कालबले वेला ये वैदकदी केंद्रीय ने कहना कि वो हम पता वोया मैं केंद्रीय ये केंद्रीय के लिए इन्हें वेला केंद्रीय अमेर सारा केला देने को मम्मू को दे मटर इवसी मने मैं वोया क्या न मैं मैं पागी वोया क्या इन्हें आप बोले इन्हें आयो उन्हें दिए निर्माण निर्माण सदर उत्साह පුළුවන් තරම් මේ මේ සරත් එක්කම වැඩ කටයුතු කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හරි සන්තෝෂයි එනං ඔය ඔය අංශෙම දක්ෂතම රංගන ශිල්පියා දක්ෂතම අර කඩවසම්ම රංගන ශිල්පියා නේ ඔව් දක්ෂතම රංගනයේට පාත්‍ර වෙච්ච ඔබලා මේ සම්බන්ධ වෙච්ච යුගයේ සිට අද වෙන දක්වා දක්ෂතම රංගන ශිල්පියා වශයෙන් අද අප ජීවතුන් අතර ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් එහෙම නමක් යෝජනා වෙන්න පුළුවන් ඕනම විදියකට. ඊයේ පෙරේද ආපු රංගන ශිල්පියෙක් වෙන්නත් පුළුවන්. ඊයේ පෙරේද නම් ඉතින් බොරු කියන්න ඕනේ හැම කෙනෙක් දැක්ක. ඊයේ පෙරේද ඉන්නේ නැද්ද? දැක්කේ නැද්ද? ඊයේ පෙරේද කවුරුත් දැක්කේ නැහැ. මේ ජෝ අබේ වික්‍රමතුමා. මේ ජෝ අබේ වික්‍රමතුමා. ඩායිට්. මේක සබහාය කරන්නේ. මේක ඒ ඒ ඇවිල්ලා ස්වභාවික රංගන ස්වභාවික ජනප්‍රිය ස්වභාවික ජනප්‍රිය සුප්‍රකට නළුවේ සුප්‍රකට රංගන ශිල්පී ස්වභාවික ජනප්‍රියත්වයේ ජෝ අයියා අස්වාභාවික කිසි දෙයක් නැත නැත අපි ඉගෙන ගත්තා එයිමයිනේ ඒ ජෝ මහත්තයලගෙන් ඔව් ඒ කියන්නේ මේ මේ ඉගෙන ගත්තා කියන්නේ බලාගෙන ඉඳලා හෝ ඒ ජීවිතය ගැන දෙන්නක දැන් ඇති ඒ මාන්දර ටෙලිෆෝන් කරනවා සත්ත පාකට තේරුම් ගන්න නැති කෝල් එක ආවන්දෝයි නෑ මං කල්පනා කරේ අද ඔයාලා කතා කරන්න මේ අම්මා ටුට්ටක් මම අද කල්පනා කරේ නෑ නිකන් අර පිළියන්දල මොකද පිළියන්දල නෑ නෑ මං කල්පනා කරේ කියන්නේ අර අපි දෙන්නා චලි බයිසිකලේ ඔබතුමා ඇවිල්ලා මමත් එක්ක ගිහිල්ලා අර මිස්ටර් ඇන්ඩ්‍රේ ට්‍රේනාටි විර වෙලා හම්බුණා වගේ කියලා ඉතින් ඒක දැන් කියන්නේ අයියෝ නෑ ඉතින් මට ඒක අර කාලේ කිසි දෙයක් නෑ ඉතින් ඒකට හේතුවක් නෑන සරත් දැන් කෙනෙක් ගෙදර ඉඳන් එළියට යනකොට හේතුවක් තියෙනවා ඔව් දැන් ලින්දට යනකොට ආනවා මොකටද යන්නේ කියලා හේතුවක් තියෙන ඉඳන් ලින්දට යන්නේ නැත්තම් ලින්ද ඉහින්ද නෙමෙයි ඉන්නේ එක්ක රෙද්දක් හොදන්න එක්ක නාන්න එක්ක මූණ හොදන්න මේ නැත්තම් ලින්ද දිහා බලා ඉන්නේ යන්නේ එක්කෙනා මගේ දිහානෝ ආ ගුණපාල මහත්තයා ලින්දට යනවා වගේ නෑ මේකයි උතන තියෙන්නේ බද්දේ දැන් අනේ මේ ඔයා යට කියන්න ඕ මට ඔයා එච්චර කරදරයක් මේ සර් නෑ සරත්ට කියන්නෝ නෑ මේකයි සරත් ඇත්තම කියනෝ නම් ලින්දට යන කෙනා බාල්දි අරන් යනකොට ආනවා ආ නාන්න දෙයක් ඉතින් පැහැදිලි නාන්න යන බව නමුත් එතන මිනිස්සු අහන්නේ
එක තමයි අපේ සිංහල සිරිත මොන හරි නිකන් බුම්මකට කතා නොකර යනවට දෙන්න යනවට වඩා හොඳයිනේ ආ ඔ නාන්න දෙන්නේ ඕ මේ නාන්න යනවා ඇත්තද මම හිත නාන්න යනවා කියන්නේ නෑ මම මේ නාන්න යන්නේ ඇත්තද ඉතින් ඕකෙදී අර අධික මත්පැන් බීනක් බීමක් එහෙම තිවිලා විලින්දට ගියොත් එහෙම කවුරු හරි වාල්දි අරගෙන යන වෙලාවේදී ආ ඉතින් දෙනවත් වාල්දි අතරල් ලින්දට යනවා වගේ නේ නාන්න යනවා මම 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 නාන්න යන්නේ बंदू අකමැතිම දෙයක් කියන්නකො මෙයා මෙයාගේ ජීවිතේ ඔයා අකමැතිම මෙයාගේ ජීවිතේ මම අකමැතිම අපේ නරක දෙයක් නෙවෙයිද සාමාන්‍ය මනුස්සයෙක්ගේ අකමැතිම අකමැතිම දෙය මෙයාට තියෙන එක අකමැති දෙය මම එහෙම දෙයක් නම් මම දකින්නේ නැහැ හැබැයි මෙයා අපි වෙනුවෙන් කතා කරන්න කියලා මෙයා ඇනගෙන अरगल
එයා අනිත් අය වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා ඒකට කැමති ඒකට කැමති මෙයා ඔව් ගොඩක් පාළුව ඒ වගේ දේවල් වලට කැමති මම කැමති ඒතර මේ 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 සනත් මේ ගුරුතුමාගේ අකමැතිම ගුරුකම ගුරුකම තියන්නේ ඊට අමතරව සනත් කුලාංග තුමාගේ අකමැතිම මොකක්ද මේ අකමැතිම මේ කියන්නේ නරක නෙවෙයි නිකම් මේ දැන් සර් හිත හොඳ වැඩි හිත හොඳ වැඩි ඒකට අකමැති ඔව් ඒක මම කියන්නේ මේ සර්පයෝන් එහෙම අඳුරන්න අමාරුයි කවුද සර්පයෝන් විසගෝර සර්පයෝ ගමේ මේ කියන්නේ කැලේ ඉන්න කැලේ ඉන්න සර්පයෝ නෙවෙයි මිනිස් වෙස්යෙන් ඉන්න සර්පයෝ මිනිස්වට දැන් කවුද අඳුර ගන්නව හොඳ මිනිස්සුත් ඉන්නවා වාට අඳුර ගන්න ඕන කවුද සර්පයෝ ඒ සර්පෙක් ගේන්නේ මේකට නෑ ගේන්නේ දැන් උදව් කරන්න ගියාම ඔව් හොඳ මිනිහට වගේම උදව් කරන්න යනවා සර්පයාට සර්පයා කනකන් දන්නේ මම පෙන්නන්න ඕන දැන් ඒකට කැමති නෑ සර් දැන් එන්නේ ඔන්න සර්පයෙක් එන්නේ ඔක කොයි වෙලාවකරි සර්ට දක්ට කරනවා පරිසරයෙන් ආශේක මම ඒකට කැමති නෑ ඒතකොට සරත් මේ මේ ශාරීරියේ මේ සපත්තු දෙකේ ඉඳන් ඉස්සට යනකම් මේ ශාරීරියේ ඔයා මේ ශාරීරියේ මේ චරිතේ චරිතේ නෙමෙයි මේ ශාරීරියේ ආසම කොටස වැඩිපුර ඇඟිල්ලට වැඩිපුර ඇඟිල්ලක් තියෙනවා මේක ඇඟිලි දෙක එකට තියෙන එක ආ හරි එතකොට ගුරුතුමා සරත්ගේ ආසම මේ ශාරීරියේ මේ මොන කොටසට මූණට මූණ කොටසට ඒක හරි අසාමාන්‍ය ඒ කියන්නේ දැන් රූපයන්ට ඒකට පස්සේ වේදිකාවට සිනමාවට ඒ මූණු නෑ ඇත්තට මම ඉස්සෙල්ලා මම හිතන් ප්‍රකාශ කරා සහ අපේ හිටිය අපේ ප්‍රකාශ කරා නේද ඔව් නැති වෙච්ච නළුවෙක් හිටිය අපිත් එක්කම ඒක තමයි කියන්නේ ඉස්සෙල්ලා සරත් මං කිව්වා ඔව් අපේ හිටිය විනී වෙත්ත සිංහ කියලා නම ඒකේ ඒ මූණත් හරි හරි අසාමාන්‍ය මූණු දැන් මේ මොහොතේ දෙදෙනාටම හිතුණොත් දැන් ආසම කෑම කන්න දැන් මේ මෙහෙම කන්න ඕන හිතනවා කියලා මොන වගේ දෙයක්ද කන්නාද කෙනකේ කෑම කියන්නේ මේ ගුටි කෙලි නෙමෙයි නෑ මට නෑ ආහාරයක් කන්න හිතුණොත් දැන් මේ දැන් කන්න හිතුණොත් කන්න ආස ආහාරය මම මට නම් එහෙම කන්නේ නෑ මං කන්නේ බඩපිරෙන විතර මොකක් කරි බඩපිරුණොත් කමන්නේ මට ජීවිතේ ප්‍රථම වතාවට කන්න ආස හිතුණා මේ 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 හොඳට උණු උණුවෙන් බතුයි කට් කට්ට කරෝල කෑල්ලකුයි කන්නාසි තුන පිටරට ගිහිල්ලා එනකොට දැන් මෙහෙම නෙවෙයි කොහෙවත් යන්න එපා සරත් ඔයා හරි ඇත්තට මේ අහපු ප්‍රශ්නෙට පුදුම දුරෝලකමක් ඔයා ඔයා පිටරට යන්න එපා කන්න ඔයා කට්ට කරගවල නෑ ඕන මගුලක් කෑමට කමක් නෑ සරත් ඇත්තටම කුලංග මාත්තු මම ඇහුවේ දැන් හදිසි හරි නිකන් දැන් නම් ඉතින් එහෙම එකක් නෑ අපිට දැන් හම්බ වෙනවන්නේ ඉතින් එන කට්ට කරවලයි නෑ නෑ හදිසියරි බඩගින් මම ආසයිතුන දැන් ආසයිතුන දැන් මට නම් පෞද්ගලික එහෙම කැමරේ දැන් විශේෂයි මම දෙන්නටම එහෙම කන්න ඕන නෑ නේ බඩපිරෙන්නේ මට ඔය හම්බුණාමයි හදිසි දැන් හිටිලා කෑමක් කන්න කියලා කිව්වම ප්‍රශ්නයක් නෑ අපිට එහෙම හදිසිත් නෑ අපිට එහෙම කන්න ඕනත් නෑ මම යනවා පිටරට කියලා කරවල කාලා එනවා අර මේ නිකන් ඒ වගේ නෑ ඒක ඉතින් හම්බෙන්නේ නෑනේ අපිට කොහොම හරි ඇත්තටම සමාව වෙන්න දෙන්නම නොහොඹිනා උත්තර දුන්නේ ඔය දෙන්නගේ මේ උත්තර ඉතාමත්ම දුරවල ඔව් අපි ආවේ මේ වැඩට ආන වැඩේ කන්න මිසක් මේ කන්න නෙමෙයි මේ කෑම කන්න නෙමෙයි අපි ආවේ වැඩේ කන්න ඔයත් එක්ක එක්ක ඒ දෙයකෝ මේ 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 ටෝක් විත් බන්දු වැඩසටහනටලු මේ ආවේ ඔව් මේ කියන කියන දේවල් කන්න නෙමෙයි නෝ ආවේ මම ඒ ප්‍රශ්නයක් යකෝ බොහොම සුදියාවට කුලංගතුමා සරත්තුමා බොහොම එහෙමනම් අපි නැවත දවසක හමු වෙමු වැඩසටහන අවසන් වුණා ඉතින් රසවත් ගීතයක් අපි ගායනා කළා මේ ඔබතුපල ගායනා කරන්න ඉතින් මේක තමයි විදිය කිසිම ලොකු දෙයක් මොකුත් නැහැ සැහැල්ලුවෙන් හැබැයි දැන් අමතක නොවන දවසක් බොහොම මේ සැහැල්ලුවෙන් අපිට දැන් શબ્දයක් එයි මේ එක එක දේවල් වලින් අපි ඒකට ස්වභාවිකව hina වෙලා ඔය දැන් ඔය එන්නේ ඔය එන්නේ ඔය එනවා